ෆස්බුක් සමාජජාලයේ බොහෝ දෙනෙකු කතාබහ කරන උපපොලිස් පරීක්ෂක බණ්ඩාරනොහොත් පැරෂුට් මහතා ගැන අපූරු කතාවක් අපට දක්නට ලැබුණා. මේ ෆේස්බුක් අඩවියේ පළ වූ සංවේදී සටහනක්. දැනට බණ්ඩාරවෙල පොලිසිට අනියුක්තව සේවය කරන බණ්ඩාර මහතා ඊට පෙර අවසන් වතාවට සේවය කළේ මහනුවර පොලිසිට අනියුක්තවය. මුළු මහනුවර නගරයම හුව දනි. නීතියේ ලොකු පොඩි කාටත් එක ලෙස ක්‍රියාත්මක කළ පැරිෂුට් මහත්තයා පිළිබඳව කිසිවෙකු නොදන්නා කතාවක් ඇත. ඔහු කිසිම රීදුරකට කැත විදියකට කතා කරන්නේ නැත. කළ වරද ගැන හොඳින් පැහැදිලි කරදී අදාළ නීතිය ක්‍රියාත්මක කරයි. ඔහුට ජරාව දීමට කිසිවෙකුට කළ නොහැකිය. ඔහු ගැන නොදැන එම වරද කරන යන කෙනාට සිදුවන්නේ තවත් වරදකට ලක්වීමට. බණ්ඩාර මහතා කිසිම රීදුරුකගෙන් ප්‍රතිලාභ ගැනීමට කැමති නැත. නමුත් ඔහු ගැන දන්නා අය සර් තේකබ්බුමුද කී විට කිසිදු පැකිලීමකින් තොරව ඊට කැමති වෙයි. නමුත් කිසි දවසක තේහකින් එහාට කිසි දෙයක් බලාපොරොත්තු නොවන ඔහු අඩුම තරමේ බනිස් එකක්වත් වෙන අයෙකුගේ මුදලින් ලබා ගන්නේ නැත. දිනක් මහනුවර නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයටද දඩකොලයක් ලියූ ඔහු මහනුවර මාර්ග තදබදය මැඩලීමට මහත් වේසක් ගත් නිලධාරියකි. දිනක් මා ඔහු මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් අසල රාජකාරී නිරතව සිටින විටක ඔහු හා කතා කිරීමට සිතුවා. ඔහු යටතේ තවත් නිලධාරින් තුන්දෙනෙකු පමණෙහි සිටියා. මම ඔහුට කතා කළ සැනින් ඔහු ඇසුවේ, "ඔව්, මම බණ්ඩාර තමා. මොකටද මට කතා කළේ? මාව අඳුනනවාද? ඒ කොහොමද?" මේ ලෙස ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔහු පසු ඔහු කතාව පටන් ගත්තා. "පුතා, මම මේ විදිහට කතා කළාට තරහ වෙන්න එපා. මොකද සමහරු ওই විදිහට ඇවිල්ලා කතා කරලා පස්සේ කියනවා දඩකොලයක් තියෙනවා, එක්ක උසාවි දාන්න එපා. ඔය වගේ දේවල් වලට එනවා. ඒ නිසයි මම ওই විදිහට කතා කරන්නේ. අපේ රටේ මාර්ග නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දවසකට ජීවිත කීයක් විනාශ වෙනවද? මේ ලස්සනට ඇඳගෙන සතුටින් යන ගැහැණු පිරිමි ළමයි දිහා වෙලාවකට පාරයින ඉඳලා මම බලාගෙන ඉන්නවා. මම හිතින් පුදුම සතුටක් විඳින්නේ. මම නීතිය හරියට ක්‍රියාත්මක කරන නිසා නේද මේ මිනිසුන් සතුටින් යන්නේ කියලා මට හිතෙනවා. මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මම රාජකාරියේ ලොකු පොඩි ભેදකින් තොරව ක්‍රියාත්මක කරනවා." ඒ අතරහු තවත් අපූර්ව දෙයක් කීවා. "මම බණ්ඩාරවෙල. මගේ පොඩි ගෙයක් මම හැදුවේ කුරුණෑගල. හැබැයි මගේ ජනෙල් උළුවහු හැදුවේ බණ්ඩාරවෙල. මම ඒවා කුරුණෑගලට ගෙනියන්න පෝමිට් දාගන්න ගියා. ඒ වෙලේ එතන ඉන්න නිලධාරීන් කියනවා එයාලගේ රාජකාරී ඉතිහාසයටම පොලිසියේ රථවාහන අංශයේ මං වගේ කෙනෙක් පළමු වතාවටලු ආවේ පෝමිට් එකක් දාලා ලීබඩු ගෙනියන්න. ඉන්පසු මං ඔහුගෙන් ප්‍රශ්නයක් නැසුවා. බණ්ඩාර මහතාට පැරෂුට් කියන්නේ ඇයි? එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. "මේ ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. මම හරියටම රාජකාරිය කරන වැඩි වශයෙන් මහපාරේ ඉන්න කෙනෙක් සහ තරාතිරමන බලා වැඩ කරනවා. හැමෝම පැරිෂුට් කීවට ඒකේ තේරුම දන්නේ නැහැ. මට එක පොලිසියක වැඩි කාලයක් ඉන්න බෑ. වෙන තැනකට මාරු කරනවා. තැනින් තැනට උඩින් ගිහින් වැටෙන නිසා මම පැරිෂුට් උනා. මම ජරාව සතයක්වත් අරගෙන නැහැ. මට විශ්‍රාම යන්න තියෙන්නේ තව ටික කාලයයි. මම රටට ණය නැති රට වෙනුවෙන් ලොකු ලොකු මිනිස්සු එක්ක හැප්පුණු නීති වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තනියෙන් සටන් කරන මිනිහෙක්. මම මට කියලා ලොකුවට මොනවත් එකතු කරගන්න මිනිහෙක් නොවේ. හැබැයි මට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බැහැ. මොකද මම පගාකාරයෙක් නොවේ. මට පොලිසිය හදන්න බැහැ. හැබැයි මම හදවතට බොරු කරන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා." මම බණ්ඩාර මහතාට සමුදි මගේ ගමන යන්න පිටත් වුණා. නමුත් ඔහු අද මහනුවර නැත. අද බණ්ඩාර වෙලේ හිට අනිවාර්යෙන් වෙනත් තැනකට මාරු කරනු ඇති. එහෙත් ලංකාවේ කොතනක හිටියත් ඔහුගේ නීතිය හැමදාම වගේ අකුරටම සිදුවේවි. තමන්ගේ පියාටත් බිරිඳටත් රථවාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කළ බණ්ඩාර මහතා ලංකා ඉතිහාසයට යම් දිනක තම සේවය රන්නකුරින් එක් කරනු ඇති. ඒ ලංකාවේ අල්ලසට යටවුණු මාර්ග නීති පද්ධතිය තුළ සටන්කාමී අවදානම් සහගතව නීතිය ක්‍රියාත්මක කළ සැබෑ පොලිස් නිලධාරියෙකු වන නිසාය. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.